අපේ කතා නායකයා. ඔහු 1968 නොවැම්බර් මාසයේ දවසක උත්පත්ති ලැබන්නේ සහෝදරයන් 6 දෙනෙකු සහ එක් සහෝදරයෙකුන් යුත් පවුලක බාලයා ලෙසින්. තමන්ගේ මූලික අධ්‍යාපනයේ අනුරාධපුර දීපානි විද්‍යාලයෙන් හදාරන මොහු පහවසර ශිෂ්‍යත්වය හොඳින් සමත් වෙලා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වන්නේ 1979 අවුරුද්දේ. ඊට පස්සේ වසර 3ක පමණ කාලයක් එම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබන ඩේමියන් 1983 දී අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයට ඇතුළත් වන්නේ ඔහු උපතින්ම කතෝලිකයෙකු වූ නිසාවයි. මධ්‍ය විද්‍යාලයේ කතෝලික ධර්මයේ විෂයක් ලෙස හදාරන්නට පාසුකම් නොමැති වීමත් එයට හේතුවක් වුණා. අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබන ඩේමියන් ඊට පස්සේ කොළඹ ශාන්ත පිලිප් නේරිස් දෙව් සත්හලට ඇතුළත් වන්නේ අපොස උසස් පෙළ අධ්‍යාපනය ලැබලා පියතුමකු වීමේ බලාපොරොත්තු වෙන. උසස් පෙළින් පසුව වසර 2ක පමණ කාලයක් එම දෙව් සත්හලේ වැඩිදුර අධ්‍යාපනයේ නිරත වෙනවා. එහිදී ඉගෙනගත් විෂයන් අතරින් මානව විද්‍යාව තමයි ඔහුගේ වඩාත්ම හිත්ගත් විෂය වුණේ. කාලේ මේ ආකාරයට ගෙවිලා යද්දී පවුලේ නොයෙකුත් අවශ්‍යතා සඳහා ඉදිරිපත් වීමට පිරිමි සොහොයුරකගේ අඩුව පවුලේ යට ඉතාම උග්‍රව දැනුම. දෙව් සත්හලේ අධ්‍යාපනය නවත්තලා රැකියාවක් කරන්නට ඩේමියන් පෙළඹෙනවා. ඒ අනුව 1988 අවුරුද්දේ දෙව් සත්හලෙන් සමුගන්නා ඩේමියන් පියෝ බිවරිජ සමාගමේ වෙළඳ නියෝජිතයෙකු ලෙස සේවයට එක්වෙනවා. ඉතාම ඉක්මනින්ම තමන්ගේ ඉලක්කයන් කරා යමින් 1995 වසර වෙද්දී CPC ලංකා සමාගමේ අලෙවි ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස පත්වන්නට ඔහුට හැකියාව ලැබෙනවා. 1995 අවුරුද්ද ඩේමියන්ට හරි වැදගත්. ඒ වසරේදී තමයි සලූජා මදුවන්ති නම් වූ ඔහුගේ සහකාරිය ඔහුට මුණ ගැසෙන්නේ. වාසනාවත් තුරුළු කරගෙන සලූජා මදුවන්ති 1996 අවුරුද්දේදී ඩේමියන් එක යුග දිවි ආරම්භ කරනවා. ඒ සීල දනාවේ ආශිර්වාදයෙන් මැද සඳස් දිලින පෙරේරා මේ පවුලට එකතු වන්නේ වැඩිමහල් පුතුණුවන් ලෙසින්. ඔහු මේ වන විට මෙල්බර්න් නුවර ඩී කිං විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිය හදාරනවා. සාරා සිත්මිනි ඩේමියන්ගේ සලූජා මදුවන්තිගේ කැදැල්ලට ආදරණීය දියණිය ලෙසින් එකතු වෙද්දී ඒ පවුලේ ආදරය සතුට දෝරි ගලාගෙන යනවා. දැන් සාරා සිත්මිනි මීගමු ආවේ මරියා කන්‍යාරාමේ උසස් පෙළ හදාරන දක්ෂ ශිෂ්‍යාවක්. මේ ආකාරයට කාලය ගත වෙද්දී ඩේමියන් පෙරේරාට අපූරු යහළුවෙක් මුණ ගැහෙනවා අනුරාධපුරයේදී. ඔහු නමින් ලලිත් ද සිල්වා. ඉන්ටබෙක්ස් ආයතනයේ ප්‍රාදේශීය කළමනාකරු වශයෙන් සේවය කරන ඔහු එවකට නවාතැන්ගෙන සිටියේ. ඉන්ටබෙක් සමාගමේ නවාතැන් පළ වුණු අද ඔබ අප මේ අසුන්ගෙන සිටින්නා වූ මේ සුන්දර භූමියේ. එහි සාඩම්බර අයිතිකරුවා වූයේ එවකට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩ නිලමේ තැන්පත් ගරු නිරංජන් විජිරත්නතුමා. ඩේමියන් පෙරේරයි ලලිත් සිල්වයි මේ යාළුවෝ දෙන්න මුණ ගැහෙන හැම මොහොතකම මේ විවේකී මනරම් පරිසරී මුණ ගැහෙනකොට මේ ස්ථානයේ සංචාරක ව්‍යාපාරයට කොයි තරම් සුදුසුද උචිතද කියලා දෙන්න කතා කරපු වාර ගණන බොහොමයි. ඒකට තවත් හේතුවක් තිබුණා. ඒ ඩේමියන් පෙරේරා සාමාන්‍ය පෙළ විභාගයේ අධ්‍යාපනය ලැබනකොට ඔහුගේ සියලු අවශ්‍යතා සපුරපු තමන්ගේ පවුලේ දෙවිනි සොහොයුරගේ ස්වාමිපුරුෂය නැතිනම් ඩේමියන්ගේ ඥාති සොහොයුරා වුණු වියන්වුවගේ බන්දුල ඔහු පවත්වාගෙන ගිය සංචාරක නිවාඩු නිකේතනය. මේ නිවාඩු නිකේතනයේ කාර්යයන් පිළිබඳව ඩේමියන්ගේ හිත ඇදිලා ගියා බොහොම තදින්. ඒ නිසාවෙන් තමන්ටත් සංචාරක ක්ෂේත්‍රයට පිවිසෙන්නට තියෙනවා නම් කියන ආශාව ඩේමියන්ගේ හිතේ නිරන්තරයෙන්ම රැවදුණා. කාලයක් ගත වෙද්දී 1998 සැප්තැම්බර් මාසයේ එක් දවසක ඩේමියන්ගේ හිතේ තිබුණු බලාපොරොත්තු මල් පල ගන්වන මිහිරි පණිවිඩයක් ලැබෙනවා.
ඒ ලලිත්ද සිල්වා කියන ඔහුගේ මිත්‍රයාගේ. ඩේමියන්, මම මේ ගෙදර නිලමෙතුමාට ආපහු බාර දෙන්නට හිතාගෙන ඉන්නවා. ඔයාට ඕනේ නම්, ඔයා කැමති නම් මට පුළුවන් නිලමෙතුමාට ඔබව මුණගැසලා මේ ගෙදර ඔයාට අරගන්නට අවශ්‍ය කටයුතු කරලා දෙන්න. මේ පණිවුඩයත් එක්ක මහත් වූ සතුටක් විමතියටත් පත්වෙන ඩේමියන්, ඉතාම ඉක්මනින්ම ලලිත් සිල්වා මුණගැහිලා තමන්ගේ බලාපොරොත්තු සඵල කර ගැනීම සඳහා නිරංජන් විජේරත්න කියන නිලමෙතුමාව මුණගැහෙනවා. පළමු මුණගැහිමෙන්ම ඉතාමත්ම ආදරයෙන් ඩේමියන්ව පිළිගන්න නිලමෙතුමා කිසිදු පෙකිලීමකින් තොරව ලලිත් කියනවා නම් මම ඩේමියන්ට මේ ගෙදර දෙන්න සූදානම් කියලා කියන්නේ බොහොම සතුටින් වගේම විශ්වාසයෙන්. ඩේමියන්ගේ හිතේ දහසක් මල් විකසිත වෙනවා. ඒ මේ පොරොන්දුව නිසාම නෙමෙයි, නිරංජන විජේරත්න මැතිතුමාගේ තියෙන මානව හිතවාදී ගුණය, කරුණාබරිත බව සහ විනයද භාවය නිසාවෙන්. ඩේමියන් මේ නිවස ලබා ගන්නවා 1998 සැප්තැම්බර් මාසේ 31 වෙනිදා ගිවිසුමක් මත. ගිවිසුමක් කිව්වට වාචික පොරොන්දුවක්. ඒ තමයි නිරංජන් විජේරත්න මැතිතුමාගේ තිබෙන විශ්වාසනීය බව. ඊට පස්සේ 1998 10 වෙනි මාසේ 4 වෙනිදා හරියටම කිව්වොත් මීට අවුරුදු 20කට පෙර අද වගේ දවසක මේ ඔබ මම අප රැඳී සිටින මේ ස්ථානය The Grand Tourist Holiday Resort නමින් සංචාරක නිවාඩු නිකේතනයක් බවට පත් වෙනවා. මෙම දිනේදීම, ඒ කියන්නේ 1998 10 වෙනි මාසේ 4 වෙනිදාම මේ ව්‍යාපාරය ආරම්භ කරන්නට තවත් ඉතාමත්ම වැදගත්කමක් ඒ දිනේ තියෙනවා. ඒ තමයි ඔහුගේ ආදරණීය මාමණ්ඩිය සහ නැන්දනිය විවාහ වී 25 වන සංවත්සරය සමරන දවස. එදා දවස වන විට ඔවුන්ගේ විවාහ ජීවිතයට වසර 25ක් නම් අද වන විට වසර 45 විය යුතුයි. ඔබේත් මගේත් අප සෑම සියලු දෙනාගේත් අත්පොළ සන්නාදය සමග ඔවුනට සුබ පතන්නට මේ අවස්ථාව කරගන්නවා නම් මම වඩාත් කැමතියි. මේ විදිහට කාමර 4ක්, කෑම මේස 4ක්, පුටු 16ක්, පිඟම් 12ක්, වීදුරු 12ක් වගේ 12 කට්ටලත් එකතු ආරම්භ වුණු භෝජන ශාලාව The Grand Tourist Holiday Resort ආරම්භ වෙන්නේ ඩේමින්ගේ ආදරණීය බිරිඳ සලූජා මදුවන්ති, ඩේමින්ගේ ආදරණීය වැඩිමහල් සොහොයුරිය මාලනි, ඇගේ පුතා චමින්ද නිරංජන, හැමෝම දන්න පරිදි නීල් ඩේමින්ගේ අක්කගේ පුතා, අද ග්‍රෑන්ඩ් ටුවරිස්ට් හොලිඩේ රෙසෝට්ටේ සාමාන්‍ය අධිකාරිවරයා, ඒවගේම එදා දවසේ පවුලේ බොහොම සමීපතම සේවිකාවක් හිටියා ඇය රූප, ඇගේ සහය මේ කාර්යයට මැනවින් ලැබුණ ඩේමියන් මේ ඔක්කෝම එකතු කරගෙන මහා දිගු ගමනක ප්‍රථම පියවර තබන්නේ අද වගේ දවසක මීට අවුරුදු 20කට කලින්. එදා සුළුවට පටන්ගත්ත ව්‍යාපාරය අද සේවකයින් 147 දෙනෙකු සමග අතිසාර්ථක හෝටල් ජාලයක හිමිකරුවෙන් The Grand Tourist Holiday Resort, The Grand Elephant Walk Nature Resort, The Grand Bakers and Caterers, The Grand Family Restaurant, The Grand Leisure Village තමන්ගේ ව්‍යාපාරය පුළුල් වෙනවා. අති දක්ෂ සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා. මේ වසර 20ක කාලයකදී සංචාරක ව්‍යාපාරයේ අනුරාධපුර ප්‍රධාන පිළේ ව්‍යාපාරිකයන් අතරට පැමිණෙන්නට ඩේමියන් දක්ෂෙක් වෙලා තියෙනවා. මේ වන විට, අද වන විට ඩේමියන් ප්‍රසන්ත පෙරේරා අනුරාධපුර සංචාරක හා හෝටල් හිමියන්ගේ සංගමයේ ගරු ලේකම් වශයෙන් ඉතා විශාල මෙහෙවරක් පළාතේ සංචාරක කර්මාන්තයට ලබා දෙනවා. එවැගේම අනුරාධපුර එක්සත් වෙළඳ සංගමය, අනුරාධපුර වාණිජ මණ්ඩලය,
ජාත්‍යන්තර සිංහ සමාජය යන සංවිධානවල ඉහළ නිලතල හොබවමින් ප්‍රදේශයේ ජනතාවට ව්‍යාපාරික ප්‍රජාවට පළාතට මහත් වූ මෙහෙවරක් කරන්නට ඔහුට හැකියාව ලැබිලා තියෙනවා. ඒ ජන ප්‍රසාදයත් සමගින්මයි. ප්‍රදේශයේ දානපතියෙකු ලෙසිනුත් ඔහු පිළිබඳව ගෞරවයෙන් යුක්තව කතා කරන්නට ප්‍රදේශයේ ජනතාව පුරුදු වෙලා ඉන්නවා. ඒ හේතුව නිසාම විවිධ අවස්ථාවල රාජ්‍යාංශයේ පෞද්ගලිකංශයේ රාජ්‍ය නොවන ආයතනවලින් ලැබුණු සම්මානවලින් ඩේමියන්ගේ කන්තුරු කාමරේ පිරිලා සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතා ව්‍යාපාරිකයින්ගේ පුතු අවශ්‍යතා පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටින මොහු ජාතික පුවත්පත්වලට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙසින් පමණක් නොවේ සාර්ථක නායකයෙකු ලෙසින් ප්‍රදේශයට ආදරය කරන පුරවැසියෙකු ලෙසින් ඍජු අදහස් ප්‍රකාශ කරමින් තමන්ගේ මතය ප්‍රකාශ කරන්නට ඔහු කිසිවිටක බියක් පැකිලීමක් දක්වන්නේ නැහැ. එවැනි ඍජු ව්‍යාපාරිකයෙකු ඩේමියන් පෙරේරා අද තමන්ගේ ව්‍යාපාරික දිවියේ 20 සංවත්සරය සමරන්නේ ඉමහත් සතුටින්. ඔබ මම අප සෑම සිල් දෙනාම මේ සුබ මොහොතට පැමිණ සිටින්නේ ඉමහත් සතුටකින්. අපි සියලු දෙනා ඔහුට ඔහුගේ අනාගතයට ඔහුගේ ජීවිතය සාර්ථක වන්නට සුබ පැතුම් එකතු කරමු.